ශ්‍රද්ධා සමාජ සත්කාරංශයේ මගින් සංවිධානය කරන සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කම අද පැවැත්වුණේ මහමෙවුනා වාසුපුවාසී පින්වත් ස්වාමින් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්. කන්තලේ මහමෙවුනාව භාවනා සුබුව සඳහා මෙම සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කිරීම සිදු කෙරුණා. බුදුරජාණන් වහන්සේට සැදැහැති කුසල කටයුත්තකට සම්බන්ධ වෙමින් හර්ෂ හේවාපච්චමගේ මහතා ඇතුළු එම පවුලේ සියලු දෙනාත් සීකේ අරඹිපොළ මහතා ඇතුළු සියලු දෙනාත් මෙම සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කමට දායකත්වය ලබා දී තිබෙනවා. පින්වත්නි, මේ ලෝකයට ඔබ දන්නවා බුදු කෙනෙක් පහළ වෙනවා කියන එක හැමදාම සිදුවෙන දෙයක් නෙවෙයි. තුටි බුදුරජාණන් වහන්සේ නමක් වන්දනා කරනකොට බුදුරජාණන් වහන්සේ නමක් නිවසේ වැඩ ඉන්නවා කියලා විහාරස්ථානේ වැඩ ඉන්නවා කියලා දැකලා වන්දනා කරනකොට ඇති වෙන්නේ සිතත් ඇවිස්සලා තිබ්බත් සංසිඳෙනවා හිත. ඇයි ඒ? බාගතුන් වහන්සේ දකිද්දී වන්දනාමාන කරද්දී අපිට මතක් වෙන්නේ රාග චරිතයක් නෙවෙයි, වීත රාගී උත්තමයන්. තරහින් පුපුර පුපුර හිටපු කෙනෙක් නෙවෙයි, වීත දෝෂී උත්තමයන් වහන්සේ නමක්. තරහ දුරු කරපුත්. ඒ වගේම මාන්නයෙන් මුලාවටපත් වෙලා ලෝකයේ අතරමං වෙච්ච කෙනෙක් නෙවෙයි මතක් වෙන්නේ. ලෝකයෙන් නිදහස් වෙච්ච, ලෝකේ අවබෝධ කරපු, මෝහ ජාලාවෙන් මිදිච්ච උත්තමයන් වහන්සේ නමක්. එතකොට මේ සිත් අපේ හිත හැබැයි ඇවිස්සලා තියෙන්නේ සමාහට ආසාවල් වලින්ම, රහින්ම, මුලාවෙන්ම අපේ හිත ඇවිස්සලා තියෙන්නේ. ඒ ඇවිස්සෙච්ච වෙලාවක ඒ ඇවිස්සීම දුරු කරපු උත්තමයන් දැක්කට පස්සේ අපේ හිත සංසිඳෙනවා. ඒ සංසිඳීම උපදවා ගන්නට, ඒ සංසිඳුණු උත්තමයට වන්දනා කරන්නට යම් කෙනෙක් දායකත්වයක්, යම් කෙනෙක් උපකාරයක් කරනවා නම් ඒ කාන්තෙන් මේ අයට සසරේ සංසිඳුණු සිත් උපදවා ගන්නේ පින් උපකාර වෙනවා. එම සදැහැති පිරිස විසින් දායකත්වයේ දරූ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනම රුපියල් ලක්ෂයක මුදලින් නිමවා තිබෙනවා. 23 ලකුණින් මෙසිත සැනසූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයෙන් තැන්පත් සම්බුදු පිළිරු සසුනට පුදා මතුමතුත් පින් පුරන්නට, ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා සමගින් සම්බන්ධ වන්නට සදැහැති ඔබටත් අවස්ථාව පවතිනවා. මෙවැනි වැදගත්කමක් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.